ගෙදරක ඔන්න නෝනයි මහතේ ඉන්නවා. ඒ නෝනා ගැන සැකයක් නැතුව මහත්තයාට ඉන්න පුළුවන්නේ ඒ නෝනාගේ ලස්සන විශ්වාස කළාද, උගත්කම විශ්වාස කළාද, රූපේ විශ්වාස කළාද, එයාගේ වංශේ විශ්වාස කළාද, සීලේ විශ්වාස කළාද? සීලේ විශ්වාස කළා තමයි බිරිඳ ගැන සැකයක් නැතුව ඉන්න පුළුවන්. ස්වාමියා උදේට වැඩට යනවා, හවසට එනවා. පිටරටවල ස්වාමියා වැඩට යනවා. පිට වැඩ කරලා මාස ගණන් ඉඳලා ගෙදර එනවා. ස්වාමියා ගැන සැකයක් නැතුව බිරිඳට ඉන්න පුළුවන්නේ ස්වාමියාගේ ලස්සන විශ්වාස කළාද, උගත්කම විශ්වාස කළාද, ධනෙ විශ්වාස කළාද, ස්වාමියාගේ සීලේ විශ්වාස කළාද? සීලේ විශ්වාස කළා. ඒ වුණාට හැම කොල්ලෙක්ම හැම කෙල්ලෙක්ම සීලේ නෙවෙයි බලන්නේ අනිත් එක්කෙනාට. එක්කෝ ධනය, එක්කෝ වංශේ, එක්කෝ ලස්සන. හොඳට බලන්න, කොල්ලෙක් කෙල්ලෙක් තෝරගන්නකොට, කෙල්ලෙක් කොල්ලෙක් තෝරගන්නකොට එයාගේ ඒ තෝරගන්න පොලිටිස් වල අවසානෙටවත් නැති තරම් සීලේ කියන එක. නමුත් යම් දවසක ඔය කාරණාව නිසාම විඳවන්න වෙනවා. ඒ නිසා සිල්වත් දුවෙකුට සිල්වත් පුතෙක් ලැබෙන්නේ, දරු මේ ස්වාමියෙක් ලැබෙන්නේ, සිල්වත් බිරිඳක් ලැබෙන්නේ එයාගේ පිනටම තමයි. එහෙනම් ඒ වගේ කෙනෙක් ලබා ගන්න මොකක්ද එයා තුළ තියෙන ඕන සුදුසුකම? එයා තමන් සිල්වත් වෙන්න ඕන. තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ තමන් සිල්වත් කෙනෙක් වුණොත්. ඒ තමන්ගේ සීල බල මහිමේටත් පින් බලයටත් සංසාර මහා කර්මයක් හරස් නොවුනොත් හොඳ ස්වාමියෙක් හොඳ බිරිඳක් එයාට ලැබෙනවා.